ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම අද වීඩියෝවෙන් කතා කරන්නේ ඉතාමත්ම සුවිශේෂී දකුණු ඇමරිකානු රටක් වන ගයනාව පිළිබඳව වර්තමානයේ වෙද්දී මේ ඉතාමත්ම සුවිශේෂී රටක් කියලා හඳුන්වන්න හේතු කාරණා කිහිපයක් බලපානවා ඒ අතරින් ප්‍රධානම හේතුවක් වෙන්නේ ආර්ථික වර්ධන වේගය එතනම වර්තමානයේ වෙද්දී ලෝකයේ ආර්ථික වර්ධන වේගය ඉහළම රට විදිහට ගයනාව හඳුන්වන්න පුළුවන් මෙහි ආර්ථික වර්ධන වේගය මොනතරම් ඉහළයිද කියලා ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ උදාහරණයෙන් සාමාන්‍යයෙන් ලෝකයේ ඉහළම ආර්ථික වර්ධනයක් සහිත රටවල් විදිහට ඉන්දියාව සහ චීනය වගේ රටවල් හඳුන්වන්න පුළුවන් මේ වෙද්දී ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය 7.2ක් වෙද්දී චීනයේ ආර්ථික වර්ධන වේගය 5%කට ආසන්නයි ඒ වගේම එක්සත් ජනපදයේ ආර්ථික වර්ධන වේගය 2.1ක් වෙනවා නමුත් අද වීඩියෝවෙන් කතා කරන ගායනාවේ මේ වෙද්දී ආර්ථික වර්ධන වේගය 86.7ක් තරම් ඉතාමත් ඉහළ අගයක් ගන්නවා ඇතැම් පුරෝකථනයන්ට අනුව 2030 වර්ෂයේ වෙද්දී මවුන් ලෝක ධනවත්ම රට බවට පත් වෙන වැඩි ඉඩ කඩක් පවතිනවා ඒ වගේම මිලදී ගැනීමේ බල සමානාත්මතාවය අනුව ගායනාව මේ වෙද්දී කැනඩාවටත් වඩා ඉදිරියෙන් සිටිනවා නමුත් මවුන් මේ සියලුම වර්ධනයන් ලබා ගන්නේ වසර 5කටත් අඩු ඉතාමත්ම කෙටි කාලයක් තුල. ඒ වගේම කොතරම් ධනවත් වුණත් ගයනාව බොහෝ සමාජ දර්ශක වලින් තවමත් රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවටත් වඩා පහළින්. ඒ නිසා අද වීඩියෝෙන් මේ සුවිශේෂී රට ඉතාමත්ම කෙටි කාලයක් තුල ධනවත් උනේ කොහොමද කියලා සොයා බලමු. මුලින්ම මේ රට පිළිබඳ පුංචි පැහැදිලි කිරීමක් සිදු කරන්නම්. මේ භූගෝලීය වශයෙන් පිහිටා තිබෙන්නේ දකුණු ඇමරිකානු මහද්වීපයේ උතුරු ප්‍රදේශයේ. ඒ වගේම රටේ නිල නාමය වන්නේ ගයනා සමූපකාර ජනරජය. ස්වදේශීය භාෂාවෙන් ගයනා කියන නමේ අර්ථය එන්නේ ජලය ඇති දේශය යනුවෙන්. සම්පූර්ණ රටේ විශාලත්වය වර්ග කිලෝමීටර් 215,000ක් වෙනවා. ඒ අනුව මේ දකුණු ඇමරිකානු මහද්වීපයේ සුරිනාමය සහ උරුගුවේට පසු කුඩාම රට විදියට හඳුන්වන්න පුළුවන්. ගයනාවත් සමගින් දේශ සීමා බෙදා ගන්න රටවල් වෙන්නේ සුරිනාම වෙනිසියුලාව සහ බ්‍රසීලය. ඒ වගේම රටේ අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ ජෝර්ජ් ටවුන් නමින්. මෙහි රට පුරාම වැඩි වශයෙන් පවතින්නේ නිවර්තන වර්ෂා වනාන්තර. මොකද ගයනාව සැලකෙන්නේ ඇමසන් වනාන්තරයේ උතුරු කොටස විදියට. ඒ අනුව රට පුරාම ඉතාමත්ම විශාල ජෛව විවිධත්වයක් පවතිනවා. මීට අමතරව රටේ බොහෝ ප්‍රදේශ විශාල ගංගා වලින් ආවරණය වන බවට වාර්තා වෙනවා. ලෝ පුරා සංචාරකයන් අතර මෙහි ඇති ඉතාමත්ම ජනප්‍රිය ස්ථානයක් වෙන්නේ ටුමටුමාරි දිය ඇල්ල. ඇතරම එය සැලකෙන්නේ ලෝකේ විශාලම ජල පරිමාවක් සහිත දිය ඇල්ලක් විදියට. ඒ වගේම එම දිය ඇල්ල ගයනාවේ සංකේතයක් විදියටත් හඳුන්වන්න පුළුවන්. මේ දකුණු ඇමරිකානු මහද්වීපය තුල පිහිටා තිබුණත් මවුන් වැඩි වශයෙන් සම්බන්ධ වන්නේ කැරිබියන් කලාපයත් සමගින්. ඒ අනුව කැරිබියන් ප්‍රජාවේ මූලස්ථානය විදියට සැලකෙන්නේ ගයනාව. ඒ වගේම ඔබ දන්නව ඇති වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් කණ්ඩායමේ පවා මෙහි ක්‍රීඩකයන් සිටින බව. ඒ අනුව මවුන් කැරිබියන් ප්‍රජාවත් සමගින් ඉතාමත්ම ශක්තිමත් දේශපාලන ආර්ථික සහ සංස්කෘතික සබඳතා පවත්වනවා. 2023 වර්ෂයේ වෙද්දී මෙහි ජනගහනය සිටින්නේ 795,408ක් පමණයි. ඒ අනුව වර්ග කිලෝමීටර් 215,000ක් තරම් විශාල රටේ ජනගහනත්වය දක්වන්නේ වර්ග කිලෝමීටර් 1ට පුද්ගලයන් 3.5ක් විදියට. මෙය භූමියට සාපේක්ෂව ලෝකයේ අඩුම ජනගහනත්වයක් සහිත රටවල් අතරින් එකක් විදියටත් හඳුන්වන්න පුළුවන්. මෙහි ජීවත් වෙන්නේ ඉතාමත්ම බහුවාර්ගික ජනගහනයක්. ඒ අනුව ගයනාවේ ජනගහනෙන් වැඩිම ප්‍රතිශතය ජීවත් වන බවට වාර්තා වෙන්නේ ඉන්දියන් ජාතිකයන්. එම ප්‍රතිශතයේ 39% 0.8ක් වෙනවා. මීට අමතරව මෙහි 29.3ක් අප්‍රිකන් සහ 19.9ක් බහුවාර්ගික ජන කණ්ඩායම් ජීවත් වෙනවා. රටේ ප්‍රධානම ආගම වෙන්නේ ක්‍රිස්තියානි. එම ආගම ජනගහනයෙන් 62.7%ක්ම අදහනවා. මීට අමතරව 24.8%ක් Hindu ආගම සහ 6.8%ක් ඉස්ලාම් ආගම අදහනවා. ගයනාවේ නිල භාෂාව වෙන්නේ ඉංග්‍රීසි. ඊට අමතරව මෙහි වැඩි වශයෙන් භාවිත වන භාෂාවන් වෙන්නේ හින්දුස්ථානි, ගයනීස්, චයිනීස් සහ පෘතුගීසි. ගයනාවේ ආර්ථිකය සහ ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. ලෝක බැංකු වර්ගීකරණයට අනුව වර්තමානයේ වෙද්දී මෙය සැලකෙන්නේ ඉහළ ආදායම් ලබන රටක් විදියට. කෙසේ වෙතත් මීට වසර 5කට පමණ පෙර මෙය පැවතුනේ මධ්‍යම ආදායම්ලාභී රටක් විදියට. ඒ අනුව දැනට ලෝකේ වේගවත්ම වර්ධනයක් සහිත රට විදියට මෙය හඳුන්වන්න පුළුවන්. ඇතරම 2020 කියන්නේ COVID-19 වර්ෂය. එම වර්ෂය තුල බොහෝ රටවල ආර්ථික වර්ධන වේගය දැක්ුණේ ඍණාගය. නමුත් ලෝකේ බොහෝ රටවල එසේ තිබියදීත් එම වසර තුල ගයනාවේ ආර්ථික වර්ධන වේගය
यूरोपे वेगवत्म आर्थिक वर्धन अयरलांते आर्थिक वर्धन वेगे दिन सीट दुलाट एबट अवबोधक पुलवान मे वेदि गायनावे आर्थिक वर्धन वेगे मोनतरम मेहि आर्थिक मिथरम वेगेन वर्धने वेन पटन गाते देदास पहल वेदि तेल संचित सोयागनीम समगिन एयनु देदास दहनामे वर्षे वेदि गायनावतुल वाणिज्य कलबीमा कैति वेनवा इनपसु देदास दहनामे वर्षेन पासे मौन समर्थ वेनवा लोके वेगवत्म आर्थिक वर्धन वेगे लंगा करगन्न मे वेदि गायनाव सतु तेल प्रमाणे बैरल बिलियन 11ක් බවටයි වාර්තා වෙන්නේ එයනු ඒ සැලකෙන්නේ 1970 සිට ගෝලීය සංචිතයට එකතු වූ විශාලම තෙල් එකතුව විදියට මෙහි පවතින තෙල් ප්‍රමාණය අනුව මවුන් 2030 වර්ෂයේ වෙද්දී ලෝකයේ ඉහළම ඒක පුද්ගල තෙල් නිෂ්පාදකයා බවට පත් වෙනවා එසේ වුවහොත් 2030 වර්ෂයේ වෙද්දී ගයනාව ලෝක ධනවත්ම රට බවට පත් වෙන වැඩි ඉඩකඩක් තියෙනවා කියලා පුරෝකථනය වෙනවා කෙසේ වෙතත් විවිධ හේතුන් සහ ගෝලීය තෙල් මිලේ උච්චාවචනයන් සමගින් මෙම පුරෝකථනයන් වෙනස් වෙන්න පුළුවන් මෙම ප්‍රස්ථාරයෙන් ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ ගයනා ආර්ථිකය වර්ධනය වූ ආකාරය ඒ අනුව මෙහි අප්ඩේට් වෙන්නේ 2021 වර්ෂය සඳහා පමණයි 2021 වර්ෂයේ වෙද්දී මවුන්ගේ ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් 9998ක් වෙනවා ඊළඟට ඔබ මේ දකින්නේ 2023 මෙහි ආර්ථික තත්ත්වය ඇතරම තවමත් 2023 වර්ෂය අවසන් වෙලා නැතුවත් මවුන්ගේ ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය अमेरिकन डॉलर 20,539ක් වෙනවා. ඒ අනුව වසර දෙකක් යන්නටත් පෙර මෙහි ආර්ථිකයේ දෙගුණයකටත් වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව ඔබට මෙයින් පැහැදිලි වෙනවා. මීට අමතරව අපි අතීතයට ගිහින් බැලුවොත් 2003 වර්ෂයේ වෙද්දී මෙහි ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය දැක්වෙන්නේ ඇමරිකන් ඩොලර් 976ක් විදියට. නමුත් එවකට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 982ක් වුණා. ඒ කියන්නේ 2003 දී ලංකාව ධනවත් ගායනාවට වඩා. නමුත් 2023 වෙද්දී ලංකාවේ ඒක පුද්ගල ආදායම දැක්වෙන්නේ ඇමරිකන් ඩොලර් 3300ක් විදියට. ඒ අනුව ඉතාමත්ම කෙටි කාලයක් තුල ගායනාව ශ්‍රී ලංකාව වගේ 7 ගුණයක් වර්ධනය වෙලා තියෙනවා. මීට අමතරව වර්තමානයේ වෙද්දී රටක ධනවත් බව මනින වඩාත්ම නිවැරදි දර්ශකයක් වෙන්නේ GDP PPP per capita. ඒ කියන්නේ මිලදී ගැනීමේ බල සමානාත්මතාවයට අනුව ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය. ඒ අනුව 2023 වර්ෂයේ වෙද්දී ගායනාව සැලකෙන්නේ ලෝකෙ 24 වෙනි ධනවත්ම රට විදියට. මෙහි ඒක පුද්ගල මිලදී ගැනීමේ බල සමානාත්මතාවය ඇමරිකන් ඩොලර් 60,648ක් වෙනවා. ඇතරම එම අගය කැනඩාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ඊස්ට්‍රායිලය, ඉතාලිය වගේ රටවලටත් වඩා ඉහළයි. ඒ වගේම ගායනාවේ ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනයට වඩා 3 ගුණයක් ඉහළයි ඒක පුද්ගල මිලදී ගැනීමේ බල සමානාත්මතාවය. ඇතරම මේ රටේ ඒක පුද්ගල ආදායම මෙතරම් ඉහළ යන්න බලපාන ප්‍රධානම හේතුවක් වෙන්නේ අඩු ජනගහනය. එය අපි මේ විදියට පැහැදිලි කරමු. අපි හිතමු ගායනාවට ලැබුණු තෙල් සංචිතය බ්‍රසීලයට ලැබුණා කියලා. නමුත් බ්‍රසීලයේ ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය මෙතරම් ඉහළ යාවිද? ඇතරම කිසිසේත්ම එහෙම වෙන්නේ නැහැ. මොකද බ්‍රසීලයේ මේ වෙද්දි ජීවත් වෙනවා මිලියන් 220කට ආසන්න ජනගහනයක්. ඒ නිසා මේ තෙල් ආදායම මිලියන් 220න් බෙදෙන්න ඕන. ඇතරම මේ වගේ අවස්ථාවකදී ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය ඉහළ යන්නේ ඉතාමත්ම සුළු වශයෙන්. මීට අමතරව ඉන්දියාව, චීනය වගේ කෝටි 145ක් තරම් ඉතාමත්ම විශාල ජනගහනයක් ඉන්න රටකට මේ තෙල් සංචිතය හමු වුණා නම් ඔවුන්ගේ ඒක පුද්ගල ආදායමට එය දැනෙන්නේවත් නැහැ. ඉතින් මේ ගායනාවේ ලක්ෂ 8කටත් වඩා ඉතාමත්ම අඩු ජනගහනයක් ඉන්න නිසා තමයි ඔවුන්ගේ ඒක පුද්ගල දල්දේශීය නිෂ්පාදනය මේ තරම් වේගයෙන් ඉහළ යන්නේ. බොරතෙල් වලින් පසු මවුන්ගේ ප්‍රධාන අපනයන වෙන්නේ සීනි, රත්රන්, සහල්, දැව නිෂ්පාදන සහ දීවර නිෂ්පාදන. රටේ ජීවන තත්ත්වය සහ ආරක්ෂක තත්ත්වය පිළිබඳ අවසාන වශයෙන් සොයා බලමු. ලෝක ආරක්ෂක දර්ශක වලින් ගායනාව සැලකෙන්නේ ලෝකේ භයානකම රටක් විදියට. ඒ අනුව මෙහි අපරාධ සහ මිනීමැරුම් අනුපාතය ඉතාමත්ම ඉහළයි. ඒ වගේම ගායනාවේ අගනුවර වන ජෝර්ජ් ටවුන් සැලකෙන්නේ ලෝකේ භයානකම අගනුවරක් විදියට. එහි සංචාරකයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉතාමත්ම ඉහළ බවට වාර්තා වෙනවා. ඒ අනුව බොහෝ සංචාරක දර්ශකවල මෙය දැක්වෙන්නේ තද රතු පැහැයෙන්. ඒ කියන්නේ very danger. එයට ප්‍රධානම හේතුවක් විදියට සැලකෙන්නේ ඉතාමත්ම අඩු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව. මොකද මෙහි පොලිස් නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල් වලට පාතාලෙන් එන පීඩනය ඉතාමත්ම ඉහළ බවට වාර්තා වෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් පොලිසියට බැඳෙන්න අකමැතියි. ඒ වගේම කොලොම්බියාවේ බොගෝටා, වෙනිසුවිලාවේ කරකාස්, ගයනාවේ ජෝර්ජ් ටවුන් සහ බ්‍රසීලයේ ෆෝටලිසා අතර විශාල මාෆියා ජාලයක් ක්‍රියාත්මක වන බවට වාර්තා වෙනවා. ඒ නිසා මෙය සැලකෙන්නේ ලෝකේ අපරාධ අනුපාතයේ ඉතාමත්ම ඉහළ කලාපයක් විදියට. ජීවන තත්ත්වය පිළිබඳ දැන් සොයා බලමු. ගයනාවේ ජීවන තත්ත්වය ප්‍රදේශෙන් ප්‍රදේශයට විශාල වශයෙන් වෙනස් වෙනවා.
එයනෝ රටේ අගනුවර ආශ්‍රිතව තරමක හොඳ යටිතල පහසුකම් පවතිනවා. ඒ වගේම රටේ අභ්‍යන්තර ප්‍රදේශවල ප්‍රවාහන සෞඛ්‍ය සහ අධ්‍යාපන ඇතුළු යටිතල පහසුකම් ඉතාමත්ම දුර්වල මට්ටමකයි පවතින්නේ. ඊට අමතරව එම ප්‍රදේශවල විරකියා අනුපාතයත් ඉතාමත්ම ඉහළ බවට වාර්තා වෙනවා. 2017 වර්ෂයේදී මෙහි දරිද්‍රතා අනුපාතය 41%ක් තරම් ඉහළ ගියක් ගත්තා. ඉන්පසු මෙහි ආර්ථිකයේ ඉතාමත්ම වේගවත් වර්ධනයක් ලැබුවත් මෙහි ග්‍රාමීය ප්‍රදේශවල සහ ගෝත්‍රික ජන කණ්ඩායම් අතර දරිද්‍රතාවයේ ඉතාමත්ම ඉහළ බවට වාර්තා වෙනවා. ලෝකේ ඕනෑම රටක ජීවන තත්ත්වය මනින්න පුළුවන් වඩාත් නිවැරදි දර්ශකයක් වෙන්නේ HDI දර්ශකය. ඒ කියන්නේ මානව සංවර්ධන දර්ශකය. 2022 වර්ෂයේ වෙද්දී විශාල ආර්ථික වර්ධන වේගයක් තිබුණත් මොවුන් මානව සංවර්ධන දර්ශකයෙන් රැඳී සිටින්නේ 108 වෙනි ස්ථානයේ. ඇතරම එම ලයිස්තුවේ ශ්‍රී ලංකාව රැඳී සිටින්නේ 72 වෙනි ස්ථානයේ. මීට අමතරව ලෝක දූෂණ දර්ශකයෙන් මොවුන් රැඳී සිටින්නේ 85 වෙනි ස්ථානයේ. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝස් නරඹන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා. සුබ දවසක් හැම දිනෙකටම.